ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුව පසුගෙදා යාපනය දොරයප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. සැමදා සමහන් සැමදා සුවෙන්. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනතුරුව යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට සිය අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත ඍජුවම යොමු කිරීමට අවස්ථාව හිමි වුණා. රැකියා ප්‍රශ්නේ අපි හොඳට දන්නවා. අවුරුදු කීපයක් රැකියා ලැබුණේ නැහැ. යාපනයට විතරක් නෙමෙයි රටේ අනිත් තැන්වලට. ඒ නිසා අපි ආපහු ඒක ආරම්භ කරන්න තියෙනවා. ඒත් ගිය අවුරුද්දේත් ආර්ථිකයේ තිබුණේ ඍණ. 24 අවුරුද්ද හොඳට අපි ස්ථිර කරගෑම් පස්සේ මේ බංකොලොත්භාවය නැති වුණාම තමයි අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒක සඳහා අපි ඉදිරියට යන්න තියෙනවා සීග්‍රයෙන්. ඒකට අපි කොන්දේසි කීපයකට එකඟ වෙලා තියෙනවා IMF සංවිධානය එක්ක. ඒක ක්‍රියාත්මක කරන්න දැන් නීතියකුත් ගෙනල්ලා තියෙනවා. අපිට සීග්‍රෙන් දියුණු වෙන්න තියෙනවා. අපිට අපනයන කර්මාන්තවලට යන්න තියෙනවා. ඒ වැඩසටහන ගේන්නයි අපි දැන් ඊළඟ අවුරුදු 5-10 කරන්න තියෙනවා. ඒකට ඕන නීතිය ජූනි ජූලි මාසේ සම්මත කරගන්නවා. නමද ඊළඟයේ එලෙන් මාක්ස්ට් වාරාරු அவர் இலங்கையில வாரத்துக்காக நமது இளையோருக்கு என்ன பிரயோசனம் இலோன் மாஸ் මෙතුමයි කතා කරේ ස්ටාලින්ක් එක ලංකාවට ගේන්න ස්ටාලින්ක් ලංකාවට ගෙනා මේගොල්ලෝ ඉල්ලීමක් කළා තියෙනවා ලංකාවට ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න කියලා ඒ ගැන තවදුරට අපි කතා කරා මොකද ස්ටාලින්ක් ගෙනහම කොළඹින් පිට Wi-Fi ප්‍රශ්නේ විසඳෙනවා ඒ වගේ මෙයා කිව්වා මෙහි තියෙන සූර්ය බලය චාල බලයක් තියෙනවා ඒක අරගන්න ඕන කියලා ඉතින් මම කිව්වා ලංකාවට එන්න කියලා අපි කතා කළා මේ ස්ටාලින්ක් කාන්නේ විසඳුවෑම් පස්සේ එතුමට එන්න පුළුවන් විදිහට වැඩ කරන්න. දැන්ට ස්ටාලින්ක් එක ඉල්ලීමක් දාලා තියෙනවා අපේ TRC එකට. දැන් ඒගොල්ලෝ වැඩසටහන් අවසන් කරගෙන යනවා. අන්තිමට ආරක්ෂා අමාත්‍යාංශයෙන් අදහස් ලබා ගත්තාන් පස්සේ අපි තීරණයක් ගන්නවා අනුමත කරන්නයි මං හිතන්නේ අපිට තියෙන්නේ. ඒකට ස්ටාලින්ක් ආවම හැම එක්කෙනාටම ලේසි වෙනවා Wi-Fi ප්‍රශ්නේ හුඟක් දුරට විසඳෙනවා. මේ අතර උරුමේ වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහක් ආවරණය වන පරිදි සෙන්නක්කර ඔප්පු 600ක් ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩු ඉරිප්පු මධ්‍ය මහාවිද්‍යාලයේදී අද සිදු කෙරුණා. පෙරේද මම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අලුත් ගොඩනැගිල්ල විවෘත කරා. මාර්තු මාසයේ පීද්‍රු තුඩුවේ සෞඛ්‍ය ඒකකය විවෘත කරා. ඊයේ කිලිනොච්චි සෞඛ්‍ය ඒකකය විවෘත කරා. අද මාංකුලමයි වවුනියාවේ සෞඛ්‍ය ඒකක විවෘත කරාම හොඳම සෞඛ්‍ය ක්‍රමයක් උතුරු පළාතට ලැබෙනවා. අපි එතනින් නවතින්නේ නැහැ. ඊයේ පෙරේදා තීරණය කළා යාපනයේ රෝහල ජාතික රෝහලක් බවට පත් කරන්න. ඒ වගේම වවුනියාවේ රෝහලක් ප්‍රධාන රෝහලක් හැටියට සංවර්ධනය කරන්න. වවුනියා විශ්වවිද්‍යාලයේ ඒ වගේම අපිට පුළුවන් වෛද්‍ය පීඨයක් ඇති කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.